Kristo mantul madre ni ametate dwe pute. Ada davase api shuddhatma agamana mangalosavaya samaranu labanawa. Emat nattam api me mangalyata kiyana pentecosta mangalya kiyala. Me pentecosta kiyana wacanaya emat nattam me mangalyayat enne juda sanskrutiya tulin. इदा जुदा जात के इंट अनिवार्यम जेरुसलम गिहिल्ला ए पावत्तन्नट ओन मंगल तुनाक तिब्बा मे मंगल्य तुनें एक मंगल्येकट हरी एकन वसर पुरावट मंगल तुनाक तियेनवा मे मंगल्य तुनें एक मंगल्येकट हरी मे जुदा जातिकेन अनिवार्यम यनवा ए फलवेनि मंगल्य तमा पास्कु मंगल्य ए वगेम कूडारम मंगल्य तुन्नुन तमाई मे पेंतकोस्त मंगल्य मे पेंतकोस्त कीन वचनय ग्रीक भाषावेन इन्ने पेंतकोस्त कियला ए तेरुम तमाई 50 50 वेनि दवस 50 कीन वचनय एतोर ओउनुत पास्कु मंगल्ये सिट मंगल्य दक्वा दिन 50क कालयकिन पास्से तमाई मे पेंतकोस्त मंगल्य समरन्ने इतिन अपित कितुनुवन विधियट ए जुदा संस्कृतियेन लबिच्च ए आकारेन समेन्नासि उत्ताने दिन 50कट पासुव मे पेंतकोस्त मंगल्य समरणु लबनवा मे मंगल्ये जुदा जातकेंट तिब्ब वेदगत् कम देकक् तिब्बा ए पलवेनि वेदगत् कम तमाई मे मंगल्ये तुलदी ओउन एदा सीनाय कंदुमुदुनेदी मोसेस हट दस पनत लबा दीम सिहिपत् करनवा ए वगेम देवन कारणाव तमाई मेक स्तुति दीमे मंगल्य एतकोट मे जुदा जातकेन පළමු අස්වැන්න එමත් නැත්නම් නාඹුල් පාල අරගෙන ජෙරුසලම් දේව මාලිගාවට යනවා ඒවා පුද කරන්නට ඉතින් අපිටත් අපි මේ ශුද්ධාත්ම මංගලෝත්සවයේ සමරද්දී අපි බලමු අපේ කතෝලිකයන් විදිහට අපිට තියෙන වැදගත්කම් මොකද්ද මේ මංගල්‍ය තුලද කියලා අද අපි පළවෙනි කීවීමට සාවධානව වැඳුම් දුන්නා නම් අපි දැක්කා එදා මේ පෙන්තකොස්ස මංගල්‍ය දවසේදී සිදුවන සිදුවීම මොකක්ද කියලා. එදා ඒ ගෝලයෙන් දේව මාතාවන් සමග ඒ ශාලාවේ බයෙන් ඇතුළට වෙලා යාඥා කරමින් ඉන්නවා. මේ යාඥා කරමින් ඉද්දී සැඩ සුළඟක් හමනවා. අපි දන්නවා ශුද්ධාත්ම ස්පිරිතුව ඕනෑම ආකාරයකින් ඕනෑම තැනකට යන්නට පුළුවන් කියලා. ඉතින් මේ මොහොතේ සුළඟක් විදිහට උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ වැඩම කරනවා. इन पशु मोन अतरट उन्वहांसेवत वरा गिनीसिलुआकारेन् वेडम करनवा मे हेम देकटम संकेतात्मक वाटिनाकमत्येन मे कालत्यकम हेमद्यां पहदिलिकरन्ने नमुत् मे नवगिविसुमे सिधुवन मे सिधुवीम मे पेंतकोस्त दवसे सिधुवन सिधुवीमत् एदा पेरेणि गिविसुमे ए सिधु सिधुवीमुत् अतर लोकु गेंबुरु संबंधतावयक् तियेनवा සංකේතාත්මක සම්බන්ධතාවයක් වගේම නවතාවයකට පත්වීමේ සම්බන්ධතාවයක් අපි තේ වචනය මෙනෙහි කරද්දී දකිනවා. ඉතින් එදා ඒ බියෙන් ඇතුළට වෙලා තැතිගැන්මෙන් ඇතුළට වෙලා හිටපු ඒ ගෝලෙන්ට සුදාත්මයන් වහන්සේ ලැබීම සමගම ඔවුන් තව දුරටත් බයෙන් ඇතුළට වෙලා ඉන්නේ නැහැ. අපි දකිනවා ඔවුන් ගිහිල්ල ඉවරලා දේශනා කරනවා. ඒතොර මේ පෙන්තකොස්ස මංගල්‍යයට මංගරේකයි පැහැදිලි කිරීමක් කළේ ඒක ඓතිහාසික පසුබිම විවිධ ප්‍රදේශ වලින් ජෙරුසලම් දේව මාලිගාවට යුදා ජාතීන් ඇවිල්ලා තියෙනවා මේ මංගල්‍ය සමරන්න. ඒතර ඒ ආපු ඒ ජනතාව විවිධාකාර භාෂාවන් කතා කරපු ජනතාව. මොකද එහෙම නැත්නම් අපි හිතන්න පුළුවන් කොහොමද එකපාරට විවිධාකාර භාෂා වලින් කතා කරන ජනතාවක් එතනට ආවේ කියලා. ඒ නිසා මම ඔබට පැහැදිලි කළේ ඒ ඓතිහාසික පසුබිම මොකක්ද කියලා. ඉතින් මේ ඇවිල්ලා හිටිය ජෙරුසලම් දේව මාලිගාවට ඇවිල්ලා හිටිය මේ ජනතාවට මේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වෙච්ච මේ ගෝලෙයින් බය නැතිව ඒ නව ජීවනයත් එක්ක බය නැතුව එළියට ගිහිල්ලා දේශනා කරනවා ස්වාමීන් වහන්සේ ගැන ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ පණිවිඩය දේශනා කරනවා. එතකොට මෙතන වෙන සුවිශේෂී සිදුවීමක් තමයි ඕන්නේ විවිධාකාර පැති වලින් ඇවිල්ලා හිටියත් ඒ හැම කෙනෙක්ටම තමන්ගේ භාෂාවෙන් තමන් කතා කරන භාෂාවෙන් ඒ වුන් කියන දේවල් පැහැදිලිව තේරුම් ගැනීමට හැකියාවක් ලැබුණා. අන්න ඒකයි
ශුද්ධාත්ම යන වහන්සේගෙන් තියෙන ප්‍රබලත්වය ශුද්ධෝ ත්‍රිත්වයේ තුන්වන තැනන් වහන්සේ ශුද්ධාත්මනන් වහන්සේ නමුත් අපි කොයිතරම් ආකාරයකින් අපි ශුද්ධාත්මන වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවද කියනවා ශුද්ධ ත්‍රිත්වයේ අපිට ගොඩක් වෙලාවට අමතක වෙන තැනන් වහන්සේ තමයි ශුද්ධාත්මන වහන්සේ කියලා නමුත් මේ ශුද්ධාත්මය තුල මහා ප්‍රබල බලයක් තියෙනවා අපි සමහරක් වෙලාවට නොදන්න නොදන්නවා කියන්නත් බෑ අපි ගොඩක් වෙලාවට දහම් පාසල් යද්දී දිනේ දරුවන්ට අපි උගන්වනවා ශුද්ධාත්මයන් වහන්සේගේ ඒ තියෙන ප්‍රබලත්වය ගැන ශුද්ධාත්ම දීමනා ගැන ශුද්ධාත්ම ඵල ගැන ඒ වගේම කිතුණන් වෙන අපිට ප්‍රසාදී ස්නාපණය තුල අබුරුදියා ලේපය තුල අපි ශුද්ධාත්මයන් වහන්සේගේ ඒ ඵලය අපි ලබා ගන්නවා ඒ ඵලය ලබා ගැනීම තුල අපි ගොඩක් වෙලාවට සක්‍රමේතු ලබාගෙන අපි අමතක කරනවා මොකද්ද අපේ ධර්ම දූත කාර්යය කියලා නමුත් කිතුණුවන් වන ඔබ ප්‍රසාදී ස්නාපණය තුල අබුරුදියා ලේපය කියන සක්‍රමේන්තු තුල ශුද්ධාත්මයන් වහන්සේ ඔබේ ජීවිතේ ලබාගත් කිතුණුවන් වන අපි හැම කෙනෙක්ටම ධර්ම දූත කාර්යයක් තියෙනවා උන් වහන්සේගේ ඒ ප්‍රේමයේ පණිවිඩයට සාක්ෂි දරන්නට ඒ ප්‍රේමයේ පණිවිඩය එකිනෙකා හා බෙදා ගන්නට එසේනම් ශුද්ධ වූ ස්වභාවේ මේ උපන් මංගල්‍ය සමරන අද දවසේදී අපි විශේෂාකාරයේ ශුද්ධාත්මයන් වහන්සේට ආඥා කරමු මේ ශුද්ධාත්ම බලය ගැන ඇත්තටම අපි දන්නවා නම් අපි මේ ශුද්ධාත්ම බලය පැත්තකට දාන්න ශුද්ධාත්මයන් වහන්සේට අපි හැමතිස්සෙම ආරාධනා කරනවා අපගේ ජීවිතයන් වලට වැඩම කරන්නට කියලා විභාගයකට සූදානම් වෙද්දී එමන්ද ඔබ රැකියාවේ යම් කිසි වැඩක් කරද්දී ඒ වගේම ඔබ ජීවිතයේ යම් කිසි වැදගත් තීරණයක් ගන්නට ඉන්නවා නම් ඔබ හිතනවා නම් මේ තීරණය ගන්නට ඔබට තාමත් පැහැදිලි කමක් නැහැ මම මේ දේ කළොත් හරියයිද එහෙම නැත්නම් මම මේ තීරණය ගත්තොත් හරියයිද කියලා සමහරක් වෙලාවට වැට උඩ ඉන්න වෙලාවකට යාඥා කරන්න ශුද්ධාත්මයන් වහන්සේට උන්වහන්සේට කියන්න ශුද්ධාත්මයන්නි මාව මෙහෙවන්න මේ මොහොතේ මගේ ජීවිතේ මං ගන්නට යන මේ තීරණය නිවැරදි තීරණයක් කරන්නට කියලා ශුද්ධාත්මයන් වහන්සේ අනිවාර්යයෙන්ම ඔබවත් මාවත් මෙහෙවනවා උන්වහන්සේ ඔබ නොදන්න ආකාරයෙන් ඔබට දැනෙන ආකාරයෙන් ශුද්ධාත්මයන් වහන්සේ ඔබ මෙහෙවයි ඒ ජීවිතේ ඔබ ගන්නට යන තීරණය හරියට ගන්නට එසේනම් උන්වහන්සේගේ මේ ප්‍රබලත්වය මේ මහා බලය අපි අපගේ ජීවිත තුළට අයිති කරගමු ශුද්ධාත්මයන් වහන්සේගේ පිහිට වරප්‍රසාද අපිල්ලම අපේ ජීවිතේ සෑම පියවරක්ම ශුද්ධාත්මක පෙන්වීම තුළ ගන්නට අපිට පුළුවන් නම් හැම දවසකම උදේට නැගිටිද්දී යාඥා තුල කියන්න ශුද්ධාත්මයන්නි අද දවස පුරාවටම මහා මාව මෙහෙවන්න මං කරන කියන සිතන පතන සෑම දෙයක් තුලම මාව මෙහෙවන්නට කියලා ඔබට පුළුවන් වේවි ඔබේ ජීවිතය තුල ඒ ශුද්ධාත්මක පෙන්වීම අත්දකින්නට ඔබේ පවුල තුල ඒ ශුද්ධාත්ම ඒ මහා ප්‍රබල ශුද්ධාත්මක පෙන්වීම ඒ ශක්තිය ඒ බලය අත්දකින්නට එසේනම් අපි ඒ සඳහා අවශ්‍ය කරන පීඨවර ප්‍රසාදිල්ලමු ශුද්ධාත්ම බලයෙන් අපගේ ජීවිතත් අපගේ පවුලුත් පුරවන්නට කියලා අපි අද දවසේදී විශේෂාකාරයෙන් උන්වහන්සේට යාඥා කරමු ආමෙන්